1997 අගෝස්තු මාසයේ ආරම්භ වන විට ජයසිකුරු මෙහෙයුමේ බට පිරිස් පුලියන් කුලම වටකොට සිටියා. කෙසේ නමුත් ශක්තිමත් බංකර් පෙළකින් සහ සූක්ෂමව නිර්මාණය කරන ලද යුදාගල් පද්ධතියකින් වටකොට ආරක්ෂා කර තිබූ පුලියන් කුල මන්සන්දියෙන් කොටි පළවා හැරීම ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. පාබල බලෑණි ගණනාවක් විසින් උත්සාහ කොට දරුණු අලාභහානි මැද්දේ අත්හර දැමුණු ලැබූ පුලියන් කුල මන්සන්දිය අත්පත් කර ගැනීම අවසානයේ මේජර් චාගි ගාල්ලගේ විසින් අනඳුන් 6 වන ගජබා බලෑණියට පැවරුණේ එවන් වාතාවරණයක් තුලයි. සතුරා මෙන්ම මිත්‍ර පාර්ශවයේද පුදුමයට පත් කරවමින් එකී කඩයිම සාර්ථකව ජයගන්නට ගජබා බටපිරිස් වලට පළමු උත්සාහයේදීම හැකි වුණා. ජයසිකුරු මෙහෙයුමේ පළමු අධිරේ ලෙසින් නිමා කිරීමට හැකි වුණ අතර 6 වන ගජබා සෙබළුන් විසින් පුලියන් කුල මන්සන්දියත් පත් කරගන්නට වියත් කළ ඇඟ ලොමු දෙහැ ගැන්වෙන ක්‍රියාන්විතේ ඔබ කිසිදා නොඇසූ කතා පුවතයි මේ. අගෝස්තු 1 වනදා ඕමන්තේ ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සාර්ථකව ව්‍යර්ථ කළ සේනාවන් ඉතායික්මනින් ප්‍රහාරය යළි ආරම්භ කිරීම සඳහා උත්සුක වුණා. ඒ අනුව අගෝස්තු 6 වනදා 53 වන සේනාංකයේ නැදුන් කණි සිටත් 55 වන සේනාංකයේ ඕමන්තේ සිටත් පුලියන් කුලම ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කළා. මෝටාර් සහ RPG යොදා ගනිමින් මුල සිටම ත්‍රස්තින්ද දරුණු ප්‍රතිරෝධයක් එල්ල කළත් සේනාංක ද්විත්වය ඉතා සෙමෙන් වුවත් සිය ඉලක්කය කරා අදිෂ්ඨාන ශීලී වැදමින් වුණා. කෙතරම් සටන් වැදුණද ඉදිරියට යාමක් සිදු නොවන තරම් වූ අතර සටන් පෙරමුණ සහ පැති ආරක්ෂක පෙළ වශයෙන් හමුදාව විසින් ක්‍රියාවේ යෙද වූ සම්මත සටන් උපක්‍රමය යලි යලිත් අසාර්ථක බව ඔප්පු කරමින් පැවතුණා. කාලතුවක්කු සහ සන්නද්ධ රථවල සහායක වෙඩි බලය මෙන්ම ගුවන් හමුදාවේ ප්‍රහාරක යානාවල වෙඩි බලය කෙතරම් සපයාගත්තද භූමියට මනාව අනුවර්තනය කරන ලද ශක්තිමත් ත්‍රස්ත ආරක්ෂක විධිවිධාන බිඳ දැමීම සිතූ තරම් ලෙහෙසි පහසු කටයුත්තක්ද වුණේ නැහැ. කෙසේ නමුත් අගෝස්තු 19 වනදා වන විට පුලියන් කුලමට කිලෝමීටර 2ක් පමණ ආසන්නයට පැමිණෙන්නට 55 වන සේනාංකයට හැකි වුණා. එනමුත් එදිනතුල එල්ල වූ ප්‍රහාරවලින් යුද හමුදාවට අයත් T-55 main battle tanks 3කට දැඩි අලාභහානි සිදු වුණා. ජයසිකුරු මෙහෙයුම් සැලසුම අනුව එහි පළමු අදියර අවසන් වීමට නියමිතව තිබුණේ වවුනියාවේ සිට A9 මාර්ගයේ ඔස්සේ උතුරට පැමිණි 55 වන සේනාංකයත් වැලියොය සිට නැදුන් කණි හරහා බටහිරට ගමන් කළ 53 වන සේනාංකයත් පුලියන් කුලමේදී එකිනෙකා මුණ ගැසීමෙන් අනතුරුවයි. ඒ සඳහා දින 13ක් පමණ ගතවනු ඇති බවට මුලින් තක්සේරු කළ නමුත් මෙහෙයුම ආරම්භ කර මාස 3කට වඩා වැඩි කාලයක් ගත වී තිබුණත් එම ඉලක්කය සපුරා ගන්නට තවමත් හැකියව තිබුණේ නැහැ. ඉතා සෙමෙන් ඉදිරියට ආ සේනාංක දෙකම පුලියන් කුලම පෙනෙන මානයේ කඳවුරුලා සිටියේදී අණ දෙන්නන් විසින් එකී මන්සන්දි අත්පත් කර ගැනීමේ වගකීම පැවරුවේ සටන්කාමීත්වයේ සහ අධ්‍යක්ෂින් අතින් බහුල 53 වන සේනාංකයටයි. පුලියන් කුලම් දුම්රිය ස්ථානයේ පිහිටා ඇත්තේ එම මන්සන්දියට මදක් දකුණු දිශාවෙන්. අගෝස්තු 20 වනදා වන විට 55 වන සේනාංකය එකී දුම්රිය ස්ථානයට මීටර් 500ක් තරම් ආසන්න වී සිටි අතර 53 වන සේනාංකයේ සිටියේ මීටර් 800ක් පමණ දුරින්. එදින පුලියන් කුල මන්සන්දිය සහ දුම්රිය ස්ථානය අවට ස්ථාන 4ක දරුණු සටන් ඇවිල ගිය නමුත් මධ්‍යහනය පසුවන විට එම ස්ථාන 4හිම බලය තමන් සතු කරගන්නට හමුදාව සමත් වූයේ ත්‍රස්තයන්ගේ ආරක්ෂක යුදාගල් 3ක්ද තමන් සතු කරගනිමින්. යුද හමුදාව පුලියන් කුල මන්සන්දිය තුන් පැත්තකින් වටකොට එයට පය තැබීමේ ආසන්නයටම පැමිණ සිටි මොහොතක වුවත් එය අතහැර පසුබැසීමේ අදහසක් ත්‍රස්තයන් තුලින් දිස් වූයේ නැහැ. දෙපාර්ශවයම ඉත ආසන්නයේ හිඳමින් සටන් කළ අතර ඒ නිසාම කාලතුවක් හෝ ගුවන් සහාය ලබා ගැනීමේ හැකියාවක් හමුදා බටපිරිස් වලට තිබුණේද නැහැ. මෙම අවස්ථාව වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පාබල ඒකකාතර සටනක්, එසේත් නැතිනම් ක්ලාසික ඉන්ෆැන්ට්‍රි බැටල් එකක් වශයෙන් හැඳින්විය හැකියි. ඉත ධෛර්ය සම්පන්න ලෙස සටන් කළ පාබල ඒකකයන් අගෝස්තු 21 වනදා පුලියන් කුලම් දුම්රිය ස්ථානයේ තමන් සතු කරගනු ලැබුවා. අගෝස්තු 22, 23 සහ 24 යන දිනයන් මුළුල්ලේම සටන් පැවතුණුමුත් දිනක් තුල මීටර් 100ක්වත් ඉදිරියට ගමන් කරන්නට බටපිරිස් වලට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අතර හමුදාව හරවා යවන අටියෙන් අවස්ථා 3කදී පමණ ත්‍රස්තයින් ප්‍රහාර එල්ල කළත් ඒවා සියල්ලකටම සාර්ථකව ප්‍රතිචාර දක්වන්නටත් ජයසිකුරු සේනාවන්ට හැකියාව ලැබුණා. පුලියන් කුල මන්සන්දිය ජයසිකුරු සේනාංක විසින් වටකොට මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගත වී තිබුණත් කිසිදු ජයග්‍රහණයකින් තොරව එකතැන දරුණු සටන් ඇති වූයේ දෙපාර්ශවයටම දරුණු හානි පමුණුවමින්.
මෙම අවස්ථාවේදී යම් ප්‍රගතියක් ලබා ගැනීම වෙනුවෙන් උනන්දු වූ 53 වන සේනාංකය සියක්ෂයේ දිශාව මදකින් වෙනස්කොට තමන් යටතේ සිටි විශේෂ බලකා සහ කමාන්ඩෝ බටයින් වනය හරහා ගමන් කරවා පුලියන් කුල මන්සන්දියට උතුරින් පිහිටි ත්‍රස්තේන් ආරක්ෂක ස්ථානයක් අත්පත් කරගත්තේ තවදුරටත් පුලියන් කුල මන්සන්දිය අල්ලාගෙන සිටීමේ හැකියාව අභියෝගයට ලක් කරමින් තත්ත්වයේ සේවුවද පාබල බලෑනි ගණනාවක් යොදවා අවස්ථාවන් ගණනාවකදී පහර දුන්නත් ඉදිරියේ ඇති විවෘත භූමියෙන් මනාව ආවරණය වන ලෙස පුලියන් කුල මන්සන්දියේ ස්ථාපිත ත්‍රස්ත ආරක්ෂක විධිවිධාන බිඳ දැමීමට හැකි වූයේ නැහැ. විශාල තුවාලකරුවන් සහ මරණ සංඛ්‍යාවක් අත්විඳ ගැනීමට සිදුවීම හේතුවෙන් ඒ සියලුම ප්‍රයත්නයන් අසාර්ථකව අත්හර දමන්නට සිදු වුණා. ඒ අනුව 6 වන ගජබා බලයණී අනදින නිලධාරී මේජර් චාගි ගාල්ලගේ කැඳ වූ 53 වන සේනාංකාධිපති පුලියන් කුල මන්සන්දි අල්ලා ගැනීම ඔහුගේ බලයණීට පැවරූ අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම දෙයක් ලබා දෙන්නටද සේනාංකාධිපතිවරයා පොරොන්දු වුණා. එහිදී සේනාංකාධිපතිවරයා පවා තරමක් පුදුමයට පත් කරවමින් එම කාර්යය ඉටු කිරීම සඳහා මේජර් ගාල්ලගේ ඉල්ලා සිටියේ බුල්ඩෝසරයක් සහ බැකෝ යන්ත්‍රයක් පමණයි. ඉන් අනතුරුව මේජර් ගාල්ලගේ විසින් දියත් කළ ක්‍රියාන්විතය යුද කලාවේ න්‍යායන් ඉතා මනරම් මන්දමින් උපයෝගී කරගත් මෙහෙයුමක් වශයෙන් හැඳින්විය හැකි අතර ඒ පිළිබඳව විශේෂ සඳහනක් සිදු කරන්නේ එකී ක්‍රියාන්විතයට දායක වූ සැමට කරන ගෞරවයක් වශයෙන් මෙන්ම සටන් ඒකකයන්ට වැදගත් පාඩමක්ද ඉගැන් වූ බැවින් 53 වන සේනාංකයේ යටතේ පවතින ගුවන් සංක්‍රමණික බලකායට අයත් ඒකකයක් වූ 6 වන ගජබා බලයණී සතුව පැවති ඔත්තු බැලීමේ කණ්ඩය එවකට පාබල සටන් ඒකකයන් අතර පැවති දක්ෂතම මෙන්ම ප්‍රතිඵලදායකම රෙකී ප්ලැටූන් එක වශයෙන් නමක් දිනා සිටියා. ඒ අනුව බලයණී අනදින නිලධාරියා මුලින්ම සිදු කළේ පුලියන් කුල මන්සන්දිය වටකොට ඇති ත්‍රස්ත ආරක්ෂක විධිවිධාන ඉතා සූක්ෂමව නිරීක්ෂණය කිරීම සඳහා පෙරකී ඔත්තු බැලීමේ කණ්ඩය යෙදවීමයි. රහසිගත භාවයේ උපරිමයෙන් ආරක්ෂා කර ගන්නට වග බලාගත් ඔවුන් හමුදා ආරක්ෂක වළල්ලෙන් ඔබෙහි යටි ත්‍රස්ත භූමිය වෙත හොර රහසින්ම රිංගා ගොස් ආරක්ෂක සංවිධානයේ පිළිබඳව ඉතා වටිනා තොරතුරු රාශියක් සපයා දෙන්නට සමත් වුණේ සතියක් වැනි කෙටි කාලයක් තුලයි. යම් හේකින් මෙකී ඔත්තුකරුවන්ගෙන් එක් අයෙකු හෝ සතුරු නැත ගැටුණා නම් සමස්ත ප්‍රයත්නයම අනතුරේ වැටීමට තිබුණ බවද අපාමතක නොකළ යුතුයි. එලෙස ලබාගත් තොරතුරු ආශ්‍රයෙන් හමුදා පාලනය යටතේ තිබූ පසුපස ප්‍රදේශයක ත්‍රස්ත ආරක්ෂක සැකැස්ම යලි ප්‍රතිනිර්මාණය කරන්නට කටයුතු කළ මේජර් ගාල්ලගේ සිය බලෑණිය එහිගෙන ගොස් පුලියන් කුල මන්සන්දි අල්ලා ගැනීමේ ක්‍රියාන්විතය සඳහා පෙර පුහුණු වීම ආරම්භ කළා. මෙම ක්‍රමවේදයට අනුව තම බටපිරිස් මින් පෙර සියසින් දැක නොමැති සතුරු භූමිය පිළිබඳව මනා වැටහීමක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා මෙන්ම ක්‍රියාන්විතයේදී එක් එක් ඛණ්ඩයන්ට සහ පුද්ගලයින්ට පැවරෙන වගකීම් පිළිබඳවද ඉතා හොඳ අවබෝධයක් ලබාගත හැකිවනවා. ප්‍රහාරය තුල එකිනෙකා ක්‍රියාත්මක විය යුතු වේලාව, ප්‍රහාරක දිශාව නොහොත් direction of attack, බටපිරිස් යෙදවීම නොහොත් troops deployment, අපේක්ෂිත සතුරු ප්‍රතිවිරෝධතා නැතහොත් perceived enemy counteractions, අතිරේක බටපිරිස් යොදවන ආකාරය, එසේත් නැතිනම් employment of reserves සහ ද්විතීක සැලසුම් පිළිබඳව මෙවන් පුහුණුවක් තුලදී දැඩි අවධානය යොමු කරනවා. එමෙන්ම කාලතුවක් උසහ ගුවන් සහායක වෙඩි බලය ලබා ගැනීම සංවිධානය කොට ගැනීමද මෙවන් පුහුණුවක අත්‍යවශ්‍ය අංගයක්. එමගින් බටපිරිස්වල ආත්ම ශක්තිය ඉතා උසස් මට්ටමකට ගෙන ආ හැකි අතර දින කිහිපයක් තුළ සිදු කළ පුහුණු වීම වලින් අනතුරුව 6 වන ගජබා බලයණී සිටියේ ඉතා උසස් මානසික තත්ත්වයකයි. ඒ අනුව 1997 සැප්තැම්බර් 11 වනදා සිය සැලසුම දියත් කරන්නට මේජර් ගාල්ලගේ සූදානම් වුණා. ඒ අනුව සතුරා මෙන්ම හමුදාවේද බොහෝ අය විශ්මයට පත් කරමින් පළමු ප්‍රහාරයෙන්ම පුලියන් කුල මන්සන්දි අත්පත් කරගන්නට 6 වන ගජබා බලයණී සමත් වුණේ පුහුණුවේ ඇති වැදගත්කම යලි යලිත් අවධාරණය කරමින්. කිසිදු පෙර සූදානම් වීමකින් තොරව බටපිරිස් මරුකටට දැක්කවීමට පෙර සිදු කළ යුතු දෑ පිළිබඳව වටිනා පාඩමක් මේජර් ගාල්ලගේ විසින් සෙසු සටන් ඒකකයන්ටද ලබා දුනමුත් සිව්වන ඊළාම් යුද්ධයේ දක්වාම මෙවන් උපක්‍රමික සූදානම් වීම පිළිබඳව හමුදා පාසල් තුල හෝ සාකච්ඡාවට බඳුන් වූවද යන්න සැකසහිතයි. වවුනියාවේ සිට පුලියන් කුලම දක්වා කිලෝමීටර් 25ක පමණ දුරක් පවතින අතර එය ජයසිකුරු මෙහෙයුමෙන් අල්ලා ගන්නට සැලසුම් කරන ලද සමස්ත භූමියෙන් තුනෙන් එකක් පමණ වනවා. කෙසේ නමුත් මෙහෙයුම් සැලසුම් කරනේදී දින 13කින් පමණ ළඟා කර ගන්නට පුරෝකථනය කොට තිබූ ඉලක්කයක් ලබා ගන්නට මාස 4ක් පමණ ගත වී තිබීම පිළිබඳව සහ එයින් උගත යුතු පාඩම් පිළිබඳව කිසිවෙකු විසින් නිසියාකාර හැරී බැලීමක් සිදු කළාදයි ප්‍රශ්න කළ යුතුයි. පුලියන් කුලම අල්ලා ගැනීමත් සමගින් ජයසිකුරු මෙහෙයුමේ පළමු අදියර අවසන් වූ අතර එමගින් මෙහෙයුමට ශක්තිමත් මෙන්ම පුළුල් පදනමක් ස්ථාපිත කර ගන්නටත් හැකි වුණා.
ඉන් අනතුරුව හමුදාව මෙහෙයුමේ දෙවැනි අදියර වූ කනගරායන් කුලම දක්වා වූ ප්‍රදේශ අල්ලා ගැනීම කෙරෙහි සිය අවධානය යොමු කරන්නට කටයුතු කළ අතර එකී මාරාන්තික ප්‍රයත්නයේ තොරතුරු සමගින් නැවත හමු වෙමු. නැනස YouTube channel subscribe කරන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.